සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් Voice of Asia අප මාධ්‍ය ජාලයේ රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා. මේ වෙනුවෙන් පැවති උත්සවය සඳහා Voice of Asia මාධ්‍ය ජාලයේ සභාපති රොෂාන්ත කාර්යපිරුම Voice of Asia මාධ්‍ය ජාලයට අයත් සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ මෙන්ම කාර්ය මණ්ඩලයේද එක්ව සිටියා. පොල්තෙල් පහන් දැල්වීමෙන් අනතුරුවයි උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කෙරුණේ. ඉන් අනතුරුවයි කිරි ඉතිරවීම සිදු කෙරුණේ. ඉතිරවීමේ චාරිත්‍රයෙන් අනතුරුවයි ඉහළ කළමනාකාරීත්වය උත්සව සභාව අමතනු ලැබුවේ. පහුගිය අවුරුදු ගණනාව තුළ මේ ආයතනය ලබා ගබා ජයග්‍රහණ බොහොමයි. ආදරය කරන රටේම හිමිනාගත් අරවින්ද නැවත නැවත සම්මානයට පාත්‍ර වෙනවා. අරවින්ද නෙවෙයි, ඒක ඇත්තටම අපටයි ගෞරවය, අපටයි ආඩම්බරය. අපි ප්‍රවෘත්ති අංශය ගත්තොත් ඒ මාවලගේ මහත්මා, ඒ වගේම උදේශාන් මහත්මා, ඒ අය සම්මානයට පාත්‍ර වුණා. මම ඒ දෙපළත් මේ අවස්ථාවේදී ඉතාම ආදරයෙන්, ඉතාම සෙනෙහසින් යුතුව සිහිපත් කරනවා අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන්. වැඩසටහන අංශය ගත්තොත් හර්ෂණී බණ්ඩාරත් සම්මානයට පාත්‍ර වුණා. එයත් අපේ නොබඳ පැසසුමට ලක් වෙන කාරණාවක්. උදා වෙච්ච අලුත් අවුරුද්දේ තව තවත් සම්මාන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයතනයේ සිටින අනෙකුත් නිර්මාණශීලී පිරිසටත් එබඳුම සම්මාන ලැබේවා කියලා මේ සුබ මොහොතේදී ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් සහ මුළු ආයතනයම වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. විවිධ ආකාරයේ දුෂ්කරතා මැද්දේ ඔබ පුදුමාකාර කැපවීමක් දක්වලා ආයතනය මේ ආකාරයට ගෙන එන්නත්, මින් එහාට තව මින් ඔබට දියුණු කරන්නත් කැපවී තිබීම අප ලද වාසනාවක් විදියටයි. ජපානයේ කියමනක් තියෙනවා, they are no bad soldiers but bad generals. challenge එකක් තියෙන්න ඕනේ, achievement එකක් ගන්න. තම මේ අවුරුද්ද ටිකක් වෙනස් අවුරුද්දක් වෙයි කියලා මට හිතුනේ. ඔහුගේ දවසක සභාපතිතුමා මාව පැත්තකට අඬ ගහගෙන ගිහිල්ලා කියපු කතාවක් නිසා. ඒ කතාවෙන් මම තේරුම් ගත්තේ අපිට ලත වෙන්න කාලයක් තියෙනවා, අපිට සන්තෝෂ වෙන්න කාලයක් තියෙනවා, අපිට එකතු කරන්න කාලයක් තියෙනවා, අපිට බෙදන්න කාලයක් තියෙනවා, අපිට දුක් වෙන්න කාලයක් තියෙනවා, සන්තෝෂ වෙන්න කාලයක් තියෙනවා, මුළු ගැන්වෙන්න කාලයක් තියෙනවා, ඉස්සරහට එන්න කාලයක් තියෙනවා, පරාදෙන්න කාලයක් තියෙනවා, දිනන්න කාලයක් තියෙනවා. ඔය දෙවෙනියට ගිහම කැල ටික තමයි ඊළඟ අවුරුද්ද එනවා කියලා මම සභාපතිතුමා කිව්වා. මම හිතන්නේ අපි ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඩයිවර්සිෆිකේෂන් කියන එක, විවිධත්වය කියන එක මම මේ ආයතනය තුළ දකිනවා. මම සභාපතිතුමා ඉගෙන ගත්ත කැලලක් තමයි ඒක, මේ ඩයිවර්සිෆිකේෂන්. එකක් මත රැඳෙන්න එපා කියන එක. මම හිතන්නේ ගිය අවුරුද්දේ බලනකොට ආයතන පහක් විතර තියෙනවා, දැන් ආයතන හතක් තියෙනවා. මම හිතන්නේ මානව සම්පතට හොඳ වටිනාකමක් සහ ඉඩක් තමන්ගේ දක්ෂතාවයන් වලට ලැබෙන තැනක් තමයි Voice of Asia මාධ්‍ය ජාලය, අලුතෙන් TNL මාධ්‍ය ජාලය සහ මේ සියල්ල. ඒ නිසා ඉදිරියේදී තියෙන අභියෝග වලට මුහුණ දෙන්න අපිට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා විශ්වාස කරන්න තමන් වැඩ කරන ආයතනයේ ඒ විශ්වාසය මත අපිට ඉදිරියට හොඳ ගමනක් යන්නට පුළුවන්. අපි එකට යම් එකට ගිහිල්ලා මේ අපේ අරමුණ කරා යන ගමන ඉතාම ඉක්මනින් යන්න පුළුවන් කියන එක තමයි මම යලිත් ඔබට මතක් කරන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.